ඉතින් මම කිව්ව වගේමයි ඉරිදත් අවසේ පාටමාලාවෙ අපේ ඉංග්‍රීසි පාටමාලාවේ පලවැනි පාඩම අරගෙන ආවා. මුල්ලහිදන් සරලව ඉංග්‍රීසි නොදන්නා ඕනෙම කෙනකුට වුනත් මේ පළවෙනි පාඩමයි නම් බලලා ඉංග්‍රීසි දැනගන්න පුළුව. එහෙනම් අපි අපේ පාඩම පටන් ගනිමු. අපි මුලින්ම ඉංග්‍රීසි හෝඩිය හි දන්ව පාඩම පටන්ගෙන යමු. එහෙන ඉස්සරලම ඉංග්‍රීසි හෝඩේ අකුරු විසි හයක් තියෙනව. අක්ෂර විසි හයක් තියෙනව. ඒ තමයි A B C DE FGHIJKL MNOPQRS TU XYස. අපේ සිංහල අක්ෂර මාලාව ස්ුවර ව්‍යන්ජනවලට බෙදෙනවා වගේම මේ ඉංග්‍රීසි හෝඩියත් ස්වර හා ව්‍යන්ජන වසයෙන් කොටස් දෙකකට බැදෙනවා.වාවල්ස් ලටස් හා කොන්සනට් ලටස් කියල තමා ස්වර ප්‍යන්ජන දෙක හඳුවන් වන්නේ. වාවල්ස් ලටස් කියන්නේ ස්ව ස්වර පහක් තියෙනවා ඒ තමයි ඒඊI O, U ඒ වගේම අනික් එක ව්‍යන්ජන ටිකඒEෝයු කියන මේ අක්ෂර පහ හැර අනික් සියලුම අක්ෂර මේ ව්‍යන්ජන අක්ෂර එහෙමනැත්තන් කොන්සනන්ස් ලටවලට අයිති වෙනවා මේ ස්වර අක්ෂර එක්ක ව්‍යන්ජන අක්ෂර ටික එකතු කරලා තමයි අපි එක වචචනනම්ගම් මේ ආදී දේවල් හදාගන්න මේ නම්ගම් වච්චන මෙව හදාගන්න මේ අක්ෂරටිකේ ඒ වගේ ඇතුළත් වන ඒන අක්ෂරවල එන ශබ්දමනාද. ඒ අක්ෂරේෙන්ගන ශබ්දේමොකක්ද බී යක්ක්ෂරයන ශබ්දේමොකක්ද ඒ අපි ඉස්සල්ලම හඳුනගන්න ඕනිේ ඒ අක්ෂරෙන් කියන ශබ්දේනව.බී අක්ෂරයෙන් අල් බයන්න කිය ශබ්දයත් සීවලින් අල්කායන්න ඩී අල්ඩයන්න ඊවලින් ඒ ශබ්දය එවලින්ෆ ශබ්දය ජීවලින් අල්ගයන්න එච්වලින් හයන්න අයිවලින් යන්න මේ අක්ෂරවලින් ඇතුළත්වොන සබ්ද ටික තමයි ඒටික ඒවගේඒවගේම ජේවලින් අල්ජයන්න කේවලින් අල්කායන්නඒල් හල්ලයන්න ඒම් හල්මයන්නඒ හල්නයන්නත් වලින් ඕ ශබ්දයත් පීවලින් හල් පයන්න කි් අක්ෂරයෙන් කයින් කියදෙන් අපි භාවිතගරන්නම කිව් අක්ෂරය ආර් වලින් අල් රයන්නත් භාවිතා කරනවා එවගේම ඊළඟක්ෂර ටිකට ගියොත්තුන් එ වගේ ස්වලින් හල් සයන්නට අල්ටයන්න යුවලින් ව වී කියන දෙකෙන්ම හල්වයන් එක් වලින් එක්සම්පල් එක්්‍රේ මේ වක්බච්චන වලට දාගන්න එ වයි වලින් යයන් ඉසට වලින් ස්්‍රී බ්‍රා කියෙකොට අර ස්ත්‍රී බ්‍රා කියෙනකොට එඒන් ඉසට ඩගුරතම ඒ වගේ අවස්ථාවල් වල යොදාගන්න ිසි හෝඩ අක්ෂර වල ශබ්දටික තමයි ඒටක දැන් අපි නමක් මක් කොදකළට මේ ක්ෂරටක ශබ්දල තරක් ඒටික උදාගන්න බැහැනේ ඉතින් අපි බලමු මේ උදාහරන වශෙන් අල්කායන්න කායන්න කේකකෝකු මේවාගේ අපි අක්ෂර ටික හදාගන්න කොහොමද මේවා හදාගන්නේ අපි මේ කේ අපුරත් එක් අර කලින් කියපු ඒඒෝයු කියන වවල්ස් අකුරු එකතු කරගෙන තමයි කේ අකුරත් එක්ක සම්බන්ධ වෙන කයන්න කේකිකෝකු මේ සියලු මාක්ෂර ටික හදාගන්නේ ඒ බවල්ස් අකුරු ටික සම්බන්ධ. කේ අකුර හල්කායන්නේ ඒ දෙක එකතු හමඊ එකතු හම කේ කිය අයි එකතු හමෝෝයු එකතුනාම කූ ඒවගේම අපි බලමුජී අකර ගයන්න හදාගන්න කොහමද ජ අල් ගයන්න GඒජගේජයිGජගෝජය මේ විදියට තමයි ජී අපුරේ අක්ෂර ටික හැදෙන්නේ අපි තවත් එකක් බලමු අ එම් අකුර යුදාගෙන මයන්නෙන් මීමෝම මේටි කදාගන්න කොහොමද කියලා ඔගොල්ොට දැන්පේනවා. අපි මේ විදිහට තමයි මේ ස්වරත් එක්ක ව්‍යාංජන එකතු කරලා අකුරුවල ශබ්ද. ඒ අනික් හැම අක්ෂරකටම මේ වවල්ස් අකුරු ටික ස්වරත් එක්ක මේ ව්‍යන්ජනස්වර එකට කරලා සියලුම්ම අක්ෂරවල ශබ්ද හදාගන්න ඔන්න ඔය විදිහට. ඒ අක්ෂරවලට අමතරව, තවත් අලුතෙෙන් අපිට දැනගන්න අක්ෂර කිහිපයක් තියෙනවා ඒ තමයි DH එකතුනාාම් හල්තායන්න SH එකතුනාාම හල්ශායන්න CH නඟල් චයන්න DH මහප්‍රාණ දල් දයන්න NMDU එකතුනාමද. මේ යක්ක්ෂරත්තෙක්ක ඒ අෝU කියෙන අකුරු ටික එකතු කරලා අර වගේම තාතුතෝති මේ විදියට අක්ෂර ටික හදාගන්න පුොළුවන් ඒවගේම ඊළඟකුරු MBA බයන්න සංඥක බයන්න BHA මහාප්‍රාණ බයන්න GA අකුරෙන් ඥ අක්ෂරයත් අපි හදාගන්නම මේ විදිී රක්ෂර ටික හදාගෙන අපි ඊලඟට නම් ගම් ඒ වගේ දේවල් ක්ෂර වලින් ලියන්නෙක හොමද කියලා බ ම නම්කිහිපයක් මෙතැන ලියල තිනවලට දැම්පේන ඇති එකෙන් එකක් දෙකක් මංවලට කියල දෙන්න නයන ඒ නම් බලන්න නයන කියනෙකට නෑ Nඒ ජ එනකොට වඒ නා එනකොට අපහු එ ඒ වෙනවා අපි තවත් නමම් බලමුක දැන් අම්සාලට තියෙක තමල්. තයන්නට මංගොටි H ඒ තයන්න. මයන්නට එඒ අහල් අයන්නට එල් එකතු වෙනවා. මේ විදිහට? අපිට නම් හදාගන්න පුුවන්. ඕ නෙම නමක් මේ විදිහයට අපිට හදාගන්න පුල. ඉතින් මේ නම් ික ියලාල එකක නම් ලියලා යාලා මේ විදියට නම් හදල බලන්න. අපි බලමු එහෙනක් ගමක් හදල නගරයක් හදලා ඒකත් ඒ විදිහයට මහදන්නේ. මංකේල් දෙන්නම් එකක් වලට ගම් පහකිරනව බලන්න. ගයන්නට එනකොට Gග එනකොට හල්මයනට එ පා එනකොට Pඒ හා එනකොට HA මේ විදිහයට අපට නම් ගම් හදාගන්න පුළුවන්. ඒ කියලදීපු විදිහටම ඇත්ති තරම් මෙ සියල පොතක ලයාාගෙන ඇති තරම් නම්ගම් මංමල මේ පොඩි දුවල පුතාලත් එක් එකතුවෙලා හදන්න. මේ ටික කියල දෙෙන මේ හදන්නකුට පාරකතොටකුණත් යන එෙන ගමනුනත් තියෙන බෝඩ්ඩි එක වුණත් දුවට කියවගන්න පුළුවන් වෙනවා. අපි ඉංග්‍රීසි දැනගන්න කලින් ඉංග්‍රිසි ගලපලා කියගන්න පුරුදුුවෙන්න්න ඕනේ. මේ තුළින් ඉංග්‍රිසි ගලපලා කියාගන්න අපට පුළුවන් වෙනවා. අප මේ විදියට ක්‍රමක් ක්‍රමයෙන් ඉංග්‍රීසිගෙන දැනුම ලබාගමු. ඉතින් මේ විදියට මුළු පාඩම් එක්කම මගේ සම්බන්ධ වෙන්න මේ YouTube චනල් එක සබස්ක්‍රයිප් කරලා හිතියාගෙන ඉන්න හැම සතියකම ඉර්ද දවස්සේ මම අලු පීඩියවක් අරගෙන ඔයාලා හම්මවෙන්න එනවා. දිරිද වෙනකම් මේ වැඩ ටික හෝඳින් කරගෙන ඉන්න. මේ මගේිය චනලකත් සබස්කරප් කරන්න අමතක කරන්න එපා. එතකුට ඔයාලට දිගටම සබස්ක්‍රයි් කරාම මේ පාටමාලාව සමඟ සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්.